පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුණු හිටපු ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මව්බිම ජනතා පක්ෂය සමග එක් වුණා. එහිදී ඔහුට එම් පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණා. අඩුම අඩුම අඩු පොලියකට වැඩිම මුදලක්. ඔව් එහෙනම් වැලිබල් ගෝල් ලෝන් තමයි. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක් වුණා. ඔහුට පක්ෂයේ උපසභාපති ධුරය පිරිනැමුණා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක් වූ අතර ඔහු පත් කෙරුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ධුරයටයි. මේ අතර මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා පත් කෙරුණා. අපිට අවශ්‍යයි සමාජයේ අදූෂිතයයි සලකන, සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු දේශපාලන පිටියේ සිටින පුද්ගලයින් එක්ක එකතු වෙලා මේ ගමන යන්නට. ඉතින් ඒ අතරින් ව්‍යවසායකත්ව ජීවිතයේ මිතුරෙක් වුණු රොෂාන් රණසිංහ අපේ මිත්‍රයා. ඉතින් අපි බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා අපේ මව්බිම ජනතා පක්ෂයට මගේ ඉතාමත්ම සමීප මිත්‍රයෙක් වන අපේ චන්න ජයසුමන මහාචාර්යතුමා. මහාචාර්ය චන්න ජයසුමන කියන්නේත් ලංකාවේ බොහෝ ස්වදේශික දරුවන්ගේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ගේ උදාහරණයක්. මිලාන් ජයතිලක, අපි අද ඔහු සමග සම්බන්ධ වෙන්නේ මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක හැටියට. මං ලංකාවේ ගොඩාක් මිත්‍රයොන්ට කතා කරා. ඒ කතා කරපුවහම මොකද්ද කිව්වේ? අපිව අනාථ කරපු නිසාම, මේ යන ක්‍රමයේ වැරදි නිසාම අපි අනුර කුමාරට ඡන්දෙ දුන්නා. හැබැයි ඔහු ෆේල් නම් මේ රටේ වෙන විසඳුමක් නැහැ. විසඳුම දිලිත් ජයවීර මහත්මයයි MJP එකයි කියන එක තමයි රටේ කතා කරපු හැමෝම කිව්වේ. අද දේශපාලන බලය ලබාගෙන තියෙන මාලිමාව ජාතික ජන බලවේගය, අපි කිසිසේත්ම උන් පිළිබඳව අසාධාරණ විවේචනයක් කරන්නේ නැහැ. උන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුයි උන් කියපු දේවල් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා. නමුත් ඒ දේශපාලන ව්‍යාපාරයේ තුල තිබෙන පරස්පරතා නිසා ඒ ව්‍යාපාරයේ අපි නොසිතන කලකින් අසාර්ථක භාවයට පත් වුනොත් මේ රට නැවත අරාජිකත්වයකට පත් වෙන්න ඉඩ තබන්න බෑ. අද විපක්ෂය හැටියට පෙනී සිටින කණ්ඩායම් වලට රටට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා නැවත නැවත ඔප්පු කරලා තියෙනවා. මේ වෙලාවේ මේ රටේ දේශපාලනයට අවශ්‍ය හිඩස පුරවන්න ඉන්න සුදුසුම නායකයා දිලිත් ජයවීර මැතිතුමා කියන එක බොහොම පැහැදිලිව අපි හැමෝම තේරුම් ගත්තා. ආර්ථිකය වර්ධනය කරගන්න වැඩපිළිවෙලක් ගැන කතා කරපු එකම දේශපාලන පක්ෂය හැටියට දැක්ක පක්ෂය මම මේ මව්බිම ජනතා පක්ෂය. අභිනව රජයට අපේ යුතුකමක් තිබෙනවා හොඳ දේශපාලනය කරන පුද්ගලයෝ හැටියට උන්ට අවස්ථාව ලබා දෙන්නට. අපි කියන්නට ඕන අපි හොඳ විපක්ෂයක් වෙන්නටයි එන්නේ, ඔබ ඔබගේ වැඩපිළිවෙල කරගෙන යන්න. හැබැයි මේ ප්‍රතිපත්ති වලට නොගැලපෙන හැම අවස්ථාවකදීම ඒ විපක්ෂේ කාර්යභාරය කරන්න එනවායි කියලා ජනතාව අතරට යෑම මං හිතන්නේ වඩා සාධනීයයි, වඩා සුන්දරයි. මං හිතන්නේ ජනතාවට පිළිගත හැකි, පිළිගත යුතු වාක්‍යණ එකයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.